ආසව ගොච්චකය කියන එකේදී මේ ප්‍රශ්න වශයෙන් අහලා විස්තර කරන එකක් තමයි මේ ක්‍රමයේ තියෙන්නේ. එතකොට මේ අපේ මේ මේ පළමුවෙන්ම අපි බලමු එක කතමේ ධම්මා ආසවා කියලා මේ බුදුරජාණන් වහන්සේ ඉස්සම ප්‍රශ්නයක් වශයෙන් අහනවා. මොන ධර්මයෝද ආසව? කවර ධර්මයෝද ආශ්‍රව කියලා තමයි ඒ විදිහට අහන්නේ. එතකොට චත්තාරෝ මේ ආසවා කාමාසවෝ භවාසවෝ දිට්ඨාසවෝ අවිජ්ජාසවෝ කියලා ඒක නැවත මාතෘකා කරනවා. මොනවද ආසව? කාමාසව භවාසව අවිජ්ජාසව දිට්ඨාසව. එතකොට කාමාශ්‍රවේ කියේ මොනවද? යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරෝ කාමරාගෝ කාමනන්දි කාමතණ්හා කාමසිනේහෝ කාමපරිලාහෝ කියලා මේ කාමයන් පිළිබඳව මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම පිළිබඳව මේවා පිළිබඳව අපි තුළ ඇති වෙන කැමැත්ත කැමැත්තෙන් ඇලෙන බව කාම ඡන්දෝ කාම රාගෝ කියන කාම කැමැත්තෙන් සතුට වෙන බව කාම ඡන්දෝ ඒ කාම ඡන්දය කියන කැමැත්ත හා ඡන්දය කියලා කියන දෙකම එකයි ඒ වගේම කාම රාගෝ කියලා කියන කාමේ මේ රාගය අපි කියලා කියන්නේ ඒ කාමයන් කෙරෙහි ඇලෙන බව කාම නන්දි කාමයේ සතුට වෙන බව කාම තණ්හා කියලා මේ ඒ ලෝභයේම ස්වභාවයක් තමයි. එතකොට ඒ විදිහට යම් කිසි කෙනෙක් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ පංචකාමයේ ගුණයන් යම් කාම සංඛ්‍යාත ඡන්දයක්, කාම රාගයක්, කාම නන්දියක්, කාම ස්නේහයක්, මුජ්ජාවක්, මුසපත් වීමක් ඒ වගේ බැසගෙන සිටීමක් ආදී මේවට අපි කියන කාම ආශ්‍රව කියලා. ඒ වගේ නැවත නැවත හැසිරෙමින් ඒවා තුල ගත කිරීම. ඊයේත් අපි මේක කතා කරා. ඊට පස්සේ භව ආසව යෝ භවේසු භව කියලා කිව්වේ මෙතන රූප රාග අරූප රාග රූප භවයන්හි අරූප භවයන්හි ප්‍රාර්ථනා වශයෙන් පැවති භව ඡන්දයක් භව රාගයක් භව නන්දියක් භව තෘෂ්ණාවක් කියලා අර විදිහට මේ ලෝභයම තමයි ඒ විදිහට මේ රූප අරූප භවයන් කෙරෙහි ඇතිවන ආසාව භව ආසවේ කියලා කිව්වා ඒ ලෝභයම මේ පංචකාම ගුණයන් කෙරෙහි ඇති වෙනකොට රූප ශබ්ද ගන්ධ ආදී මේ කාම ලෝකයේ ඇති දේවල් පිළිබඳව ආසාව තණ්හා ඇති වෙනකොට කාමාශ්‍රවය කියලා කිව්වා. එතකොට අපි කාමාශ්‍රවය තමයි අපි ගාව බොහෝසෙයින් තියෙන්නේ අපි කතා කරා. මොකද රූප භවය අරූප භවය කෙරෙහි අපි අහලා තිබුණාට ඒවට ආසාවක් ඡන්දයක් ඇති වුණාට ඇත්තට මේවා කෙරෙහි අර රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබාගත් අයට තමයි මේ ආශ්‍රවය බොහෝසෙයින් බලපවත්නේ. එතකොට එයාලට මේ කාමාශ්‍රවය කියන එක යටපත් වෙනවා. එතකොට එයාගේ මතුපිට පවතින්නේ රූප භව ආශ්‍රවය කියන එක. දැන් අපිට සාමාන්‍ය ධ්‍යාන රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබා නොගත් නිසා අපේ මේ භව ආශ්‍රවය කියන එක යටපත් වෙලා මේ පංචකාම ගුණයන් කෙරේ කාම ආශ්‍රවය ඉස්මතු වෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ දිට්ඨාශ්‍රවය කියලා කියුවේ මේ දිට්ඨාශ්‍රවය වෙන සස්සතෝ ලෝකෝතිවා සස්සතෝ ලෝකෝතිවා ආදී වශයෙන් කියන මේ ලෝකයේ සාස්වතයි ලෝකයේ අසාස්වතයි සාස්වතයි කියලා කියන්නේ තමන් තෝණ ආකාරයට පවත්වන්න පුළුවන් කැමති ආකාරයට පවතිනවා ආත්මයක් සත්වයක් ඉන්නවා ජීවය තියෙනවා ජීවය අනිකක් ශරීරය අනිකක් සත්වයා මරණින් මතුවේ උපදිනවා සත්වයා මරණින් මතුවේ උපදින්නේ ආදී වශයෙන් නොඑක ආකාරයේ ගන්න මේ දිට්ටි ඒ ආකාරයෙන් ගත්තු දිට්ටි බන්ධනයක් දිට්ටියන්ගේ බැස ගැනීමක් දිට්ටි සංයෝජනයක් දිට්ටියන්ගේ බැස ගැනීමක් මිත්‍යා මාර්ගයක් තියෙනවා නම් මේවා කියේ මොනවද දිට්ඨ ආශ්‍රව කියලා අවිජ්ජා ආශ්‍රව කියේ දුක්ඛේ අඥානං සමුදය අඥානං කියලා මේ විදිහට මේ අවිජ්ජාශ්‍රවය පෙන්නනවා චතුරාර්ය සත්‍ය නොදැනීම එවද්දී පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති ඒ කියන්නේ පෙර පිළිබඳව අතීතයේ පිළිබඳව අනාගතයේ පිළිබඳව මේ පච්චුප්පන්න වර්තමාන ධර්මයන් පිළිබඳව නොදන්නාකම පටිච්චසමුප්පාදයේ පිළිබඳව නොදන්නාකම මේ අතීත අනාගත අන්ත පිළිබඳව නොවටහිනාකම අතීතය පිළිබඳව අනාගතයේ පිළිබඳව නොදන්නාකම ආදී මේ ඔක්කොම ඒවා පිළිබඳ අනනුබෝධය අවබෝධ නොකර ගැනීම ප්‍රතිවේධ නොකර ගැනීම ඒවා පිළිබඳ නොබැලීම අසම්පජඤ්ඤයක් විසින් මේ විදිහට පෙන්නනවා මේ මොනවද
අවිජ්ජාශ්‍රවය කියන එක. එතකොට අවිජ්ජාශ්‍රවය තමයි ඒ විදිහට පෙන්වෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම පටිච්ච සමුප්පාදේ නොදන්නාකම නිසා අපි තුල මේ අවිජ්ජාශ්‍රවය හැම මොහොතෙම උපදින්න පුළුවන්. අපි මේ කුසලයක නොහිටින හැම මොහොතක මේ අවිජ්ජාශ්‍රවය ආශ්‍රව වෙන ආසේවණිය වෙනවා. එතකොට ඒකම අපි ධර්ම වශයෙන් ගත්තොත් නෝ මේ කාම ආශ්‍රවය කාම ආශ්‍රව අට්ඨසු ලෝභ සහගතේසු චිත්තෝපාදේසු උප්පච්චති. මේ කාම ආශ්‍රවය කොහෙද උපදින්නේ? අටක් වූ ලෝභ සහගත සිත්වල තමයි කාම ආශ්‍රවය උපදින්නේ. ලෝභ මූල සිත් අටේ කාම ආශ්‍රවය උපදිනවා. දිට්ඨිගත විප්පයුත්ත චිත්තෝපාදේසු භව ආශ්‍රව උප්පච්චති. දිට්ඨිගත විප්පයුත්ත ලෝභ මූල සිත් වල හතරක් තියෙනවනේ. දිට්ඨිගත විප්පයුත්ත ඒ සිත් හතරේ භවාශ්‍රවය උපදිනවා. ඊට පස්සේ දිට්ඨි ආශ්‍රවය දිට්ඨිගත සම්පයුත්ත සිත් වල දිට්ඨි ආශ්‍රවය උපදිනවලු. අවිජ්ජාශ්‍රවය සබ්බා කුසලේසු උප්පච්චති. අවිජ්ජාසෝ සබ්බා කුසලේසු උප්පච්චති කියලා පෙන්නන. එතකොට දැන් මේ ආර කියපු ආශ්‍රව හතර කාමාශ්‍රවය උපදින්නේ ලෝභ මූල සිත් අටේ කාමාශ්‍රවය උපදිනවා. භවාශ්‍රවය ඒ ලෝභ මූල සිත් අට වගේම දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල භවාශ්‍රවය උපදිනවා. ඊට පස්සේ දිට්ඨාශ්‍රවය දිට්ඨිගත සම්පයුත්ත සිත්වල උපදිනවා. සියලු අකුසලයන්ගේ අවිජ්ජාශ්‍රවය උපදිනවා. මේ අපි සිත් වශයෙන් මේ ධම්මසංගණයේ බෙදලා තියෙනවා. ඒ වට තමයි ආශ්‍රව ධර්මයෝ කියලා මේ එක ආකාරයෙන් පෙන්නේ. තව ආකාරයකින් පෙන්නනවා. දැන් මේ තැන් දෙක පෙන්නපුව එකක නික්ෂේප කාණ්ඩය කියන එක අනික අට කතා කාණ්ඩය කියන එක තැන් දෙකේ තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ දැන් මේ කතමේ ධම්මා ආසවා මොන ධර්මයෝ ආශ්‍රවයෝද කියන ප්‍රශ්නයට අහපු උත්තරය තමයි මේ ධම්මසංගණයේ පෙන්නේ. දැන් ඔන්න ආශ්‍රව අපි වෙන් කරගත්තා. මොනවද ආශ්‍රව කියලා? කාම ආශ්‍රව, භව ආශ්‍රව, වෛජ්‍ය ආශ්‍රව, දිට්ඨ ආශ්‍රව. ඒවා මොන මොන සිත්වලද උපදින්නේ කියලාත් අපි ඔන්න වටහා ගත්තා, වෙන් කරගත්තා. දැන් මේ දැනුම අපිට ඉදිරියට යන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. එතකොට මේ දැනුම අපිට අවශ්‍යයි ඉදිරියට යන්න. ඒ දැනුමත් එක්ක තමයි අපි මේකේ ඉදිරියට යන්න ඕන.